අපි බොහම පැහැදිලිව දන්වා මේ වෙනොට සෞ්‍ය කැබිනට තමාත්‍යවරයා සහ රජ්‍යමාත්‍යවරයා අතර ඒවගේ අවසද ගෙන්වීම බෙදාහැරීම නිෂ්පාධනය කියන කාරණ පිළිබඳවත්. අවසද න්‍යාමණය කියන කාරණාව පිළිබඳවත් ගැටුම් ඇති වෙලා තියෙනවා. අපි මේ සමස්ත වැඩ පිළිවෙල ඇතුළේ අවුසධ නාමන අධිකාරය ෑන මේරට ස්වාධීන ආයතනයක් ජනතාවගේ පොලිස්කාරයා වෙන්නේ අවසධ සම්බන්ධයෙන් අවසධ යාමන අධිකාරය නමුත් අවාසනාවන්ත විදිහයට අද වෙනකොට අවසධ නයාමන අධිකාරයට ප්‍රධාන විධයක නිලධහරියෙක් නෑ මංහිතන්නේ මාසයකට ආසන්න කාලයක් වෙනවා. එවගේම සභාපතිවරයෙක් පත්කරා අපි කවදාවත් දැකල නෑ අවසදධ නයාමන අධිකාරියට ඒවගේ අඩු අත්දැකීම් තියෙන අවසධය පිළිබඳව ප්‍රම්පාදනය පිළිබඳව සෞඛ්‍ය පරිපාලනය පිළිබඳව අඩු අදදැකීම් තියෙන පුද්ගලය පත් කරනවා නමු අපිට පේන්නේ ඒ සියලු දෙනා එකම කල්ලියක කණ්ඩායම් ිදිහට කොටස් වශයෙන් පත් කිරීම් කරනවා. තුට අද වෙනකොට අපිට තියෙන ප්‍රධාන ගැටලුවට අදාළව කතා කරනවාම් ප්‍රධාන ගැටලුවූ තමයි මේ ෞුෂධ නයාමන අධිකාරයේ ප්‍රධාන විදාහයක නිල්ධාරී තනතුද. මේ නිදා ප්‍රධාන විදාහයක නිල්ධාරී තනතුරු සඳහා සැත්තැම්බර් මාසේ නමවැනිදා. සමුඛ පරීක්ෂණයක් තිබ. අමොකද මේ තනතුර සඳහා පත්කරන්න පුළුවන් දෙදස් පහළවේ අංක පහදරණ පනතට අනුව. තකොට දෙදස් පහළවේංක පහදරන අවෂධනයාමන අධිකාරී පනතට අනුව. එහි ප්‍රධාන විධායක නිලධාරයා පත්කරන්න. ්‍ර තුනක් අනුගමනය කරන්නට ඕනේ එකක් තමයි ප්‍රසිද්ධ දැන්වීමකින් ඉල්ලුම්කරුවන් කැඳවන්නට ඕනේ. ඒවගේ විව්හගත සම්බුග පරරික්ෂණයක් තියන්න ඕනේ විවෝගත සම්බුග පරීක්ෂණයක් කියන්නේ. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඒගේ බෘතිය පලපුරුද්ධ කියන කාරණාවට වෙන්වෙන් වශයෙන් ලකුණු දෙන සම්මුඛ පරීක්ෂණයක් මිස. මූුණ බලලා තමන්ට කැමති එක් කෙන කරන එකක් නෙවෙයි. ඒවගේ මාත්‍යවරයාගේ කැබිට අමාත්‍යවරයාගේ නිර්දේශ තියෙන්නුට. මේ කාරණ අදිහ ැලුවම් අපි දැක්කම මේ සම්මුක පරීක්ෂණය තියන්නෙම අ වෙනස් විදිහට වැඩකරනවා කියලා පෙන්නමින් තමන්ට අවශ්‍ය වැඩේ සමුඛපීක්ෂණය හරහා කරගන්න තමයි උත්සා කර. අපි මේක දිහා ඉතාම හොඳින් බලාගෙන හිටපු හින්දා. මේ සම්මුඛ පරීක්ෂණයෙන් තමන්ට අවශ්‍ය කෙන පත්කරගන්න රාජ්‍ය අමාත්‍යවරයාට බැරි වුණ. එකතම ඇත්තක තත්වය. තොට මේ බැරිවීම නිසා අද වෙනකොටත් සම්මුඛ පරීක්ෂණය තියලා දැම් මාසෙකට වැඩි කාලයක් වෙනවා. තාම ප්‍රධාන විධායක නිල්ධාරි තනතුරක් නෑ. දැම්මොකද වන්. දැන්වෙන්නන්නේ ඊටත් වඩා භයානක තත්ත්වයක්, අපිට වාර්තාාවනවා මේ වෙනකොට අවුෂ්‍යධනයාාමන අධිකාරයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට හමුදා නිලධාරියෙකු පත්කිරීමට යෝජනාවෙලා තියෙනවා. ඒ සඳහා නිර්දේශ ලබාදීලා තියෙනවා. එහෙම කටයුත්තක් සිදුකිරීමට මේ මොහොතේ උත්සා ගැනිමිනි ඉන්නවා කිය. එත අපි පැහැදිලියොම කියනවා ජනාධිපත්තුමාට මේ වැඩේනං කරන්න එපා. විශේෂයම අපි ඉල්ලන්නේ සෞඛ්‍ය මාත්‍යංශයටට ලේකම්වරයෙක් පත්කරනකට අපි මේ කතාව කියන්නේ නැතුව. ජනාධිපතිතුමා කියපු එක කොහොමද කියලා බලන්න අපි අත්දකීමක් ගන්න උත්සහ කර. නමුත් අපිට අද තේරෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ කොච්චර කාදනයට ලක් වෙලා තියෙනවාද.